රටේ සෑම විශ්‍රාමික පුරවැසියෙකුටම සහන ලබා දීම තම ප්‍රධාන අරමුණක් බව සමග ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු කියා සිටියේ විශ්‍රාමික ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට තමන් සතුව වැඩපිළිවෙලක් ඇති බවයි. සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ සමගි රාජ්‍ය සේවා විශ්‍රාමික සමුළුව අමතමින්. ජනාධිපතිවරණය 2024 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වී තිබෙන මොහොතක අද තරඟෙට විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් කිඹුල් කඳුළු හෙලනවා. තරඟෙට විශ්‍රාමික ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් විවිධාකාර ප්‍රකාශන නිකුත් වෙනවා. මම ඔබට මතක් කරන්න කැමතියි විශ්‍රාමික ප්‍රජාවගේ අයිතිය වෙනුවෙන් අපි හඬ නැගුවේ ජනාධිපතිවරණයක් කේන්ද්‍ර කරගෙන නෙවෙයි. අද වගේ කතාවෙන් පසුව ඔබගේ විශ්‍රාමික සංවිධාන සියල්ලක්ම වෙනුවෙන් මම පොත්පිංච පරිත්‍යාග කරනවා. මේකේ තියෙනවා මම රටේ ජනතාව වෙනුවෙන් ප්‍රශ්න මතු කරලා ප්‍රශ්න ඉස්මතු කරලා රජයේ අවධානයට යොමු කරපු අවස්ථාව. මම එක පොතක් ඔබතුමන්ලට ඔබගේ පරිශීලනයට අපි ඔබතුමාට පරිත්‍යාග කරන්නම්. පුළුවන් නම් හැම විශ්‍රාමික සංගමයකම සියලු දෙනා මේක පොඩ්ඩක් කියවලා බලන්න. වර්තමානයේ සිටින 720,000 විශ්‍රාමිකින් වෙනුවෙන් අපි අවස්ථා ගණනාවකදී පාර්ලිමේන්තුවේ ඔබගේ දුක කඳුල වේදනා ගැටලු පිළිබඳව අපි කතා කරලා තිබෙනවා. 2020 අගෝස්තු 27 2021 මාර්තු 25 2021 ඔක්තෝබර් 22 2021 නොවැම්බර් 10 2024 පෙබරවාරි 20 ඉන්පසුව විවිධ සංගම්වල දැඩි ඉල්ලීම මත මේකටත් වැඩිය වාර ගණනාවක් මට කතා කරන්නට බොහොම අමාරුවෙන් මම අවස්ථාව පාර්ලිමේන්තුවේ දිනාගත් අවස්ථාවන් වලදී තවත් වැඩිපුර ඔබගේ ප්‍රශ්න ගැනත් කතා කරලා තියෙනවා. ඉතින් මම පටන් ගත්තේ මේ වැඩසටහන 2020 අගෝස්තු 27 2019 ජනාධිපතිවරණයේ අවසන් වසරකට ආසන්න වෙනවා. එතනින් අපි පටන් ගත්තේ බලන්නේ ආපු ගමනේ අපිට පුළුවන්කම ලැබුණා උන්චියට හරේ විශ්‍රාමිකින් සහ මුලින්ම කොන් කරලා සහ මුලින්ම අමතක කරලා සහ මුලින්ම ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයෙන් ඉවත් කර තිබුණු මොහොතක ඔබගේ අයිතිය වෙනුවෙන් නිද්‍රාශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරපු මේ රජයත් අවදි කරේ සමගි ජන බලවේගයයි සමගි ජන සන්ධානය. ඔය අනිත් විකල්ප විපක්ෂ බලවේග ඔබ වෙනුවෙන් නැගී යුතු හඬ ඇත්තටම නැගුවේ නැහැ. මොකද ඒගොල්ලෝ කරේ කොහොමද සජිත් ප්‍රේමදාසගේ වැඩසටහනට සජිත් ප්‍රේමදාසගේ ගමනට බාධා කරන්නට කොහොමද මේ විකල්ප කණ්ඩායම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ කූට සම්බන්ධතාවය නැති කරගෙන අපිට කොහොමද අපේ ගමනට කොහොමද අපේ පක්ෂයට සන්ධානයට කොහොමද කකුල් මාට්ටු දාන්නේ කියන එක ගැන තමයි ඒ දෙගොල්ලා හවුල් ගත වෙලා ඒගොල්ලොන්ගේ න්‍යාය පත්‍රයේ ඉහළම දේ වුණේ අන්නේ කකුල් මාට්ටු දේශපාලනය. විශ්‍රාමිකයෝ සහ මුලින්ම අමතක කරලා තිබුණේ අපේ රටේ විශ්‍රාමික ප්‍රජාව 720,000 සුරකින්න වැඩපිළිවෙලට අපි යොමු වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. මම යෝජනා කරනවා අපේ රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25ම ප්‍රාදේශීය ලේකම් උපලේකම් බල ප්‍රදේශ 341ම ඔය හැම විශ්‍රාමික සංගමයකම ඒ පුද්ගලින් සමාජිකින් සමාජිකාවන් සියලු දෙනාම දැනුවත් කරන්න විශ්‍රාමික ප්‍රජාවගේ ස්වර්ණමය සංවර්ධන යුගය ඔබගේ අයිතීන් සුරක්ෂා කරන ස්වර්ණමය යුගය බිහි වෙන්නේ 21 වෙනිදාට ටෙලිෆෝනය දුරකථනය සමගි ජන බලවේගය සමගි ජන සන්ධානයේ ජයග්‍රහණයත් සමගයි කියන එක මම කියන්න කැමතියි.